බඩගින්නටයි හිතට දුකක් දෙන සිතුවිලි වලටයි අපේ ළඟට එන්න වෙලාවක් අවේලාවක් නැහැ කියලා කතාවක් ඔගොල්ලෝ අහලා නැතුවත් ඇති අහලා තියෙන විදිහක් නැහැ මොකද මම දැන් ඒක හිතලා කිව්වේ ඉතින් දැන් වෙලාව රෑ 10ත් පහ වෙලා මට මාර බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ බඩගින්නක් ආවට මට ඒක බත්ම කන්න ඕනේ බඩගින්නක් තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් බත් කන්න කියලා එහෙම අපේ ගෙදර උයපු කරේස්වත් කරි උයන්න අවශ්‍ය කරන මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක් වෙච්ච ලූණුවත් නැහැ. එහෙමයි කියලා ඉතින් බඩගින්න නිදා ගන්න බැහැනේ. ඉතින් මම කල්පනා කරා තියෙන්නේ මොනවද කියලා. කල්පනා කරාම මතක් වුණා මම ලූණු දාලා හදපු කිම්චි එකක් තියෙනවා. ඉතින් මම හිතුවා ඒකයි ගෙදර තියෙන අනිජාතී දාලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න. මාත් එක්ක ඔයගලට බලන්න පුළුවන් මම ෆ්‍රයිඩ් රයිස් එක හදන විදිහ. අපි බලමු හදලම බලමු කොයි වගේ දෙයක් අපිට ලැබෙවිද කියලා. මමත් කලින් හදලා නැහැ මේ හදන පළවෙනි පාර. ලුණු නැහැ ඉතින් ගෙදර. ඔයගොල්ලෝ හදනවා නම් ඔයගොල්ලෝ හදනකොට අනිවාර්යෙන් ලුණු තියනවා නම් ලුණු දාන්න. අනිත් එක අපේ ගෙදර කොහොමත් කරපිංචා තියෙන කලාතුරකින්. ඒක නිසා මම කරපිංචා දැම්මෙත් නැහැ. නමුත් කරපිංචා තියනවා නම් කරපිංචා දාන්න. මට රම්පේ කොහොමටවත් නැහැ. කලාතුරකින්වත් නැහැ. ඒක නිසා කොහොමත් රම්පේ නැහැ. රම්පේ තියෙනවා නම් රම්පේ දාගත්තොත් රස වේ. මම හදන්න පටන් ගන්න තියෙන්නේ චූටක් චූටක් ටිල්ට් කරමු බලන්න. ඔය දෙන්නේ. ඉතින් මේ බටර් තමයි පාවිච්චි කරේ. බටර් මේස හැන්දක්. මම ඒක දිය වෙන්න දැම්මා. ඒ අරෙන්න තියෙනවා කිම්චි එක තියෙනවා. කිම්චි හදන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකයි මම කලින් කරලා තියෙන ඔක්කොම කුකින් වීඩියෝස් ටිකයි දාලා තියෙනවා ඔයගලට බලන්න පුළුවන් මේ කිම්චි එකේ අර අපි දකුණකට වඩා පොඩි වෙනසකට තියෙන්නේ මම මේක try කරලා බලපු එක ගොඩ චූටි කෑලි වලට හදලා එතකොට මේ වගේ වෙලාවල් වලදී ලොකු තඩි කිම්චි කෑලි අරගෙන ඒක කපාගෙන අතේ ගාගෙන දඟලන්න දෙයක් නැහැ මේක කොහොමත් පොඩියට කපලා තමයි හදලා තියෙන්නේ කිම්චි එක පැත්තකින් තියන්න ඒ අරෙන්න දැන් මම කියුවානේ මට ගෙදර තියෙන ද්‍රව්‍ය වලින් තමයි හදන්නේ කියලා මට ගෙදර තිබ්බ පෝක් මම පෝක් කන්න ආසයි ඒ වගේම මේ අද මට තියෙනවා අමු මෙරිස් ඒක මට කලාතුරකින් ලැබෙන දෙයක් සුදු ලුණු ග්‍රේට් කරගෙන තියෙනවා සහ මේ හතු මේක මම අරගත්තේ මට ගෙදර තිබ්බ ब्राउन बीच मश्रूम के मश्रूम वर्ग मे के पोड़ी ईस्ट रसक वगे तीयनवा मम्मी मश्रूम मश्रूम अंबाई इकट दरी कदन हटे एक लिंक तीयनवा डिस्क्रिप्शन बॉक्स के अभी गिहिल बलमु दमे बटाटिक बटाटिक उला तीयने मम मे मेकट दागनवा मगे पोक्टिक पोक्टिक दाला अभी पोक्ट लुन मुकुटी පොඩ්ඩක් ලුණු ටිකක් දාගමු. හැබැයි බටර් එක මම පාවිච්චි කරේ salted butter. ගොඩාක් ලුණු දාගන්නේ නැහැ. කිම්චි එකක් මගේ කිම්චි එක උගලන්ට මේ වීඩියෝ එක බැලුවොත් මතක් වෙන්නේ. නැත්නම් වීඩියෝ එක බැලුවා නම් මතක් වෙන්නේ. මේ මගේ කිම්චි එකේ ලුණු වැඩි වුණා. ඒක නිසා මම කිම්චි එකට ලුණු වැඩිපුර තියෙන හින්දා මේකට ලුණු ගොඩක් දැම්මේ නැහැ. පෝකක හැදෙන අතරේ මම මේකට එකතු කර ගන්නවා සුදු ලුණු ටික. එතකොට මට ඉතින් පොඩ්ඩක් හිතෙනවා මේ සුදු ලුණු වල රසයක් පෝකකට හොඳට උරා ගැනීම කියලා. අපි බලමු ඉතින්. දැන් මේ රෑනේ ඉතින් මට මේ වගේ රෑ වෙලාවල් වල මේ කෑම හදනකොට මතක් වෙන්නේ අපි මේ බෝඩි මේ හිටපු කාලේ මං කැම්පස් යනකොට අපි මෝල් පෙපාරේ මොරටුවේ මෝල් පෙපාරේ බෝඩිමක හිටියා මායි වරුණි කියලා මගේ අලුත් වරුණි චමින්දේ ජයත්‍රි අපිට ඉතින් මේ ඒ කාලෙත් මහ රෑට පුදුම බඩගිනිවල් එනවා ඒ බඩගිනි ආවම ආයෙ වෙලාව කීයද එහෙම බලන්නේ තියෙන ಜಾති වලින් මේ හදනවා ඉතින් එක දවසක් एक दवसा मेहम बड़गिन्नकूत बिट बहुन दट इत माई जयात्री तम बोडिन्न के हिटी जयात्री यदा युवा रस मस चिकन करी
හොඳට මේ සියඹලා හැම දාලා ජැටට රසට උයන්න පුළුවන්. ජැට රස චිකන් කරි එකකුවේ දැන් එදා රෑට කන්නයි පහුවෙනිදා උදේටයි කන්නයි කියලා දෙක මේල් දෙකකට ඇති වෙන තමයි චිකන් උබතු යුවේ. හැබැයි මේ චිකන් කරි කොච්චර රසද කියනවා නම් අපි දෙන්නත් එක්ක එකතු වෙලා දැන් රෑටම ওই චිකන් කරි සම්පූර්ණයෙන් කෑවා. මට ඊට කලින් කවදාවත් කාලා වැඩි වෙනවා කියලා දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ එහෙම වැඩි වෙන්න කාලා නැහැ. දැන් assignment එකකුත් දෙන්න තියෙනවා කරන්න තියෙනවා. නමුත් මේ assignment කරන්න තියා නැගිටලා ඉන්නවත් විදිහක් නැති තරමට බඩ පෙරලා වැඩි. ඒ ගමන දැන් අපි දැන් කල්පනා කරනවා හිටගෙන ඉන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ. මොකද කරන්න කියලා කල්පනා කරද්දී ජයත්‍රි කිව්වා මේකට තේ එකක් බිව්වා නම් හරි කියලා. ජයත්‍රි එහෙම කිව්වට මේ තේ කොළ තිබ්බෙත් නෑ. දැන් මේ මොහොතේ තේ කොළ තිබ්බෙත් නෑ. අනිත් එක අපේ බෝඩි මේද ඉස්සර බිව්වෙම මේ හරිය රස බීමක් නෙස්කැෆේ නෙස්කැෆේ තිබ්බා ඉස්සර කිරි කිරිත් දාපු නෙස්කැෆේ තිබ්බා පොඩි සැෂේ පැකට්ස් විදිහට මේ පැකට් එකකට නෙස්ට මෝල්ට් උත් දාලා උණු වතුර දාලා තමයි අපි මේ බොන්නේ. ඉතින් දැන් තේ නෑනේ ජයත්‍රි ඒ ගමන මේ නෙස්ට මෝල්ට් දාපු නෙස්කැෆේ එකක් හැදුවා. අදලා ලොකු ජොග්ගුවකින් එකක් ඔන්න බඩ අඩු වෙන්න කියලා අපි දෙන්න බිව්වා. බිව්වට පස්සේ මෙච්චර වෙලා යම් කිසි විදිහකට හිටියා නම් ඒ ඉන්න පුළුවන් එකත් අපිට බැරි වුණා. අන්තිමට අපි දෙන්න තීරණය කරා එහෙනම් අපි සුට්ටක් නිදා ගන්නවා. නිදාගෙන නැගිටලා පහුවෙනිදාට assignment එක දෙන්න පාන්දර නැගිටිනවා කියලා. ඒ විදිහට තමයි assignment එක කරේ. අපිට ඉන්නම බැරි තර නිදාගත්තේ බොහොම අමාරුවෙන්. ඇඳේ පෙරලිලා ඒ පැත්තට මේ පැත්තට පෙරලිලා නිින්දක් නිදාගෙන පාන්දර 2ට විතර නැගිටලා තමයි assignment එක කරගත්තේ. අපේ ඉතින් මේ කෑමේ කතා ඔය වගේ තමයි. මගේ මේ ෆෝක් එකක් හැදිලා ටිකක් හැදිලා කියලා තමයි මට හිතෙන්නේ. ෆෝක් එකෙන්වත් තෙල් ටිකක් උනනවනේ. ඒක නිසා මේ මගේ සුදු ලුණු ටික කර වේගෙන ඉන්නේ. මම මේක සුට්ටක් ඌරලා ගන්නවා. මේකටම මම එකතු කරගන්නවා කිම්චි එක. කිම්චි එකත් අපි තව ටිකක් රෝස්ට් කරගමු මේ ෆෝක් එකත් එක්කම. කිම්චි මං ගත්තේ කෝප්ප 3න් එකක්. වැඩි වෙයිද දන්නේ නැහැ. අපි ඉතින් වැඩි වෙනවද මදි වෙනවද මොකද කියලා හදලම තමයි බලන්න වෙන්නේ. කිම්චි එකත් රෝස්ට් වෙනවා. හොඳ සුවඳකුත් එනවා. හොඳ සුවඳක් කියන්නේ දැන් මේ කිම්චි එක අච්චාරු එකක්නේ. එතකොට අච්චාරු සුවඳක්. ඒ කියන්නේ මේ කිම්චි වලට විනිග දාන්නේ නැහැ. විනාකිරි දාලා නෙවෙයි හදන්නේ. නමුත් අර පැසවීමේදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා එන විනාකිරි සුවඳ කිම්චි එකට තියෙනවා. ඒ අතරතුර මම ඇඩ් කරන්නම් මේකට මිරිස්. මගේ මම ටිකක් සැරට කන්න කොහොමද කැමති. මට නැති එක විතරයි. නමුත් මට අද මේ මිරිස් කුඩු එකක් හම්බ වෙලා තියෙන්නේ. මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔගොලු කහ දානවා. සමහරු ඕනම කෑමකට කහ දානවා. මම නම් බොහෝ කෑම වලට කහ දැමෙනම අඩුයි. අඩුයි කියන්නේ විශේෂ හේතුවක් නැහැ. අමතක වෙනවා. ඉතින් මේකෙත් මං කහ පාටට කන්නුනි කියලා නියමයක් නැහැ. කහ දැන්නේ නැහැ. ඊළඟට දැන් පෝක්ම කියලා එකක් නැහැ. මට තිබ්බේ පෝක් සහ මම පෝක් කන්න කැමති. ඕගොල්ලෝ පෝක් කන්නේ නැත්තම් එහෙම නැත්තම් මසක් මාළුවක් මොකුත් ඇත්තෙත් නැත්තම් ඒ ගැන වරි වෙන්න එපා. තියෙන දෙයක් දාලා එහෙම නැත්තම් නොදා දැන් මං නැහැ කියලා ලුණු නැහැ කියලා නිකන් හිටියේ නෑනේ. ඒ වගේ නොදා හරි හදලා බලන්න බඩගින්නේ ඉන්නවට වඩා. Something is better than nothing කියලා කතාවක් තියෙනවනේ. බඩගින්නේ ඉන්නවට වඩා මොනවා හරි තියෙනකෙ ඉතින් වටිනවා. අම්බෝ සුවඳයි. දැන් ෆෝක් එකයි කිම්චි එකයි ඔක්කොම ටිකක් හොඳට සීසන් වෙලා තියෙන්නේ. මම මේකට එකතු කරගන්නවා හතු ටික. මේ ජාතියෙම හතු වෙන්න ඕනේ නැහැ. මේ ජාතිය මම ලංකාවේදී ඇත්තටම දැකලත් නැහැ. මේ මමත් මොනවද කියලා බලන්න තමයි අරගත්තේ. හතු තියනවා නම් එහෙමයි නැත්නම් මෙහෙමයි කියලා තියෙන හතු එකක් දාන්න. හතු කන්නාස නැත්නම් හෝ හතු නැත්නම්
हिताने मगे मे फ्राइड राइस मिक्स हदला अति की मम्मी अंतिम कर अमोमीरस्ट मैं अमोमीरस कर अंतिम इतकोट अमोमीरस रस अमोन पुलवा ईड पे मेकट दागा बत् मम बत् उयपू बत् कोपे आना रेडी कर ला एक मुद्दे मे उला निधीला बत्ट वेंगवेन पोड़ कर ला तम यारंती मिक्स कर मम बोपे अदे मतलब मे मम विकराई खाने मट बट कोपे एम मे वे मट मट अद पुदम इधर कैमे आसावा कती इलाने का बल अभी काल बल मे तीन मगे फ्राइड राइस दून दद्दा तीन अभी काल बल चुट किमची का हम रसाए मम के तब चूटा वेड़ना किमचे पारक हतना कोप तुनाट कोप बागतरगाकूल हतन किमची का वेपुर दागा इतको मीट वेट रसवेवी अत हदल बल हदल बल मठत्ना